අද විශාල සාර්ථක දවසක් මොකද TUI කියන ආයතනය ලෝකේ තියෙන එයාලයින් එහෙම නැත්නම් ප්ලේන් විතරක් 170 ගණනකට වැඩි අයිතියක් තියෙන කම්පැනියක්. ඒ වගේම මේ ආයතනයට ලෝකේ පුරා හෝටල් මේ වගේ නැව් 14ක්. ඉතින් මෙවැනි ආයතන ලංකාවත් එක්ක නැවත වතාවක් අත්වල බැඳ ගැනීම සංචාරක ශාස්ත්‍රයේ තාමත්ම ශක්තියක් වෙනවා. දෙසැම්බර් මාසේ තවත් මෙවැනිම නෞකා දෙකක් එනවා. ඒ වගේම මේ නැව්වලේ සංචාරක අතසම අතේ මුදල් වැඩි. අද අපි දකිනවා සමහර කට්ටියක් මෙහෙන් බැහැලා ගුවන් යානයක සීගිරියට යනවා. සමහර කට්ටිය දකිනවා කොළඹ බයිසිකල් පදිනවා. ඒ වගේම හෙට දවසේදී යාලේ ජීප් 100ක් සමග මේගොල්ලන් හෙට හම්බන්තොටට මේ නැව හම්බන්තොටට යනවා. එතකොට මේ යාල ප්‍රදේශයේ උඩවල ප්‍රදේශයේ ගුවන් සංචාරය කරන. ඉතින් මේක එක පාට 3000ක්. ඒ කියන්නේ සාමාන්‍ය ප්ලේන් එකක ගේන්න පුළුවන් වැඩිම මේ සංචාරක ප්‍රමාණය 250 300ක් අතර ප්‍රමාණයක්. නැවක් යනකොට ඒ වගේ 10 ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා මම හිතනවා මේ පිළිබඳව අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි. අපිට වරායින් විශාල ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා 2023 දී මෙවැනි පොසිටිව් නිවුස්, ඒ කියන්නේ ධනාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් තමයි මේ රට තවත් 2023 දී සංචාරණය. ඒකන් තමයි ඩොලර් ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දැන් ලෝකේ අපි දකිනවා මැද පෙරදිග රටවල් ගත්තම තෙල් තියෙනවා. එතකොට අපි ගත්තම දැන් ඉන්දියාව අලුතෙන්ම ඩිජිටල්කරණයෙන් සහ ඒ වගේ IT පැත්තට ගිහිල්ලා දෙනවා. අපිට ඇත්තටම ලංකාව ගොඩ එන්න පුළුවන් මේ සංචාර ශාස්ත්‍රයෙන් පමණක්ම ඇත්තටම. ඉතින් ඒකට ලංකාවේ ඉන්න හැම පුරවැසියෙක්ම සම්බන්ධ වෙන්න ඕනේ තමන්ගේ දේශපාලන අරගල කරත් මම හිතනවා සංචාරක ශාස්ත්‍රයට එහෙම නැත්නම් රට කඩාකප්පල් වෙන තැනකට තල්ලු නොකර මේ රටට උස්ම ගන්න ඉඩ දුන්නා නම් මෙවැනි තවත් නෞකාවල් දස දහස් ගණනකින් සංචාරක කරගෙන ලංකාවට ඒ කියන විශ්වාසය දෙන නිසා